පාරදිගේ කතාවට ආදරය කරනවාව ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු බානුලාගේ concert එක වෙනුවෙන්. ඇත්තටම රෙහාන් මොන වගේ පරිත්‍යාගයක් සිදු කරාවිද කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලාත් ඉල්ලීමක් කරනවා. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි රෙහාන් කියලා තියෙන්නේ සරණට මොකක් හරි රාජකාරී කටයුත්තක නියැලෙන්න ඉගෙන ගන්න කියලා. ඒ වගේම ඔය සරණ රස්සාවක් කරනවටත් ඇත්තටම රෙහාන් කැමති. මොකද තමන්ට කොච්චර සල්ලි තිබුණත් සරණෙත් එයාගේ දක්ෂතාවලින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලායි රෙහාන් විශ්වාස කරන්නේ. ඉතින් ඇත්තටම දැන් සරණේ කල්පනා කරලා සරණට හිතනවා තමන් මොන වගේ දෙයක්ද ඉදිරියට කරන්න ඕනි කියලා. ඉතින් ඒකට බානුලතුළු කට්ටියටත් සහයෝගයක් ලැබෙනවා කියන එක මේ වෙලාවේ සරණේ විශ්වාස කරනවා. මොකද්ද මේ සරණේ කරන්න හදන්නේ? ඇත්තටම සරණේ කියන්නේ සංගීත සංදර්ශන සංවිධානය කරලා ඒව නිෂ්පාදනය කරලා ඊට පස්සේ ඒ දේවල් වලින් එන සල්ලි තමන්ට ලබා ගන්න පුළුවන් විදියට බිස්නස් එකක් පටන් ගන්න තමයි ඇත්තටම සරණි රිහාන් එක්ක කතා කරන්නේ. එතකොට මේ සංගීත සංදර්ශන වලට කොන්සර්ට් වලට පාවිච්චි කරන්න පුළුවන් බානුගේ සංගීත කණ්ඩායම. ඒ වගේම තමයි නිෂ්පාදක වරිය හැටියට ඇත්තටම සරණේට වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම රෙහාන් එක්ක මෙන්න මේ සංගීත බිස්නස් එක ගැන කතා කරාට පස්සේ රෙහාන් දෙපාරක් හිතන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සරණේට සල්ලි ලබා දෙනවා. ඒ සල්ලි ආයෝජනය කරලා ඊට පස්සේ ඒ සල්ලි වලින් සල්ලි උපයලා එයාට හොඳ බිස්නස් කාන්තාවක් වෙන්න ඇත්තටම රෙහාන් උපදෙස් ලබා දේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේ නිසා ඇත්තටම බානුලාට විතරක් නෙවෙයි සරණටත් හරිම වාසියක් සිද්ධ වෙනවා. ඒ වාසිය තමයි සරණටත් අම්මයි නංගි එක්ක වැඩි වෙලා ඉන්න අවශ්‍ය කාරණාවක් වෙන්නේ නැහැ. මොකද මේ දේවල් වලට, ඒ කියන්නේ සංගීත හොයන වැඩවලට, ඒ වගේම උත්සව හොයන වැඩවලට, මේ හැම දෙයකටම සරණට එහාට මෙහාට යන්න සිද්ධ වෙනකොට ඇත්තටම ගෙදරට වෙලා ඉන්න කිසිම හේතුවක් නැති නිසා ඇත්තටම රෙහාන්ට පුළුවන් වෙනවා සරණෙව තමන්ගේ අම්මගෙන් සහ නංගිගෙන් ගලව ගන්න. ඒ කියන්නේ ඉදිරියට බානුලාගේ ජීවිතේ ගොඩක් වෙනස් කරන කෙනා බවට පත් වෙන්නේ සරණි කියන එක මේ මොහොතේ මං ඔයාට කියන්න කැමති. ඒ වගේම තමයි අර බණ්ඩේ හිතලා තිබුණ විදියටම බානුල කැමති විදියටම කොන්සර්ට් එක පවත්වන්නත් පුළුවන් වෙන්නේ සරණි මේ කොන්සර්ට් එක නිෂ්පාදනය කටයුතු බාර ගන්න නිසා කියන දේ මං ඔයාට මේ වෙලාවේ සතුටින් දැනුම් දෙන්න කැමතියි.